මේ මැයි දිනෙන් පස්සේ ලබන මැයි දිනේනකොට විශාල දේශපාලන පෙරඩියක් ඇති වෙලා තියෙයි කියලා. මොකද මේ අවුරුද්ද රටේ ජනතාව දැඩි පීඩණයට හසුවුණු අවුරුද්දක්. ඒ වගේම මේ රටේ ජනතාව ආර්ථික වශයෙන් විශාල කඩාගෙන වැටීමට ලක්ුණු අවුරුද්දක්. ඒ වගේම වැඩ කරන පන්තියේ ජනතාවට මුහුණ දෙන්න තිබෙන්නේ තාමත් බරපතල ආකාරයේ තර්ජන කීපයකට. විශේෂයෙන්ම ආණ්ඩුව මේ මොහොතේ අනුන්නා දෙන්න යන ප්‍රතිතස්ත පනතත් මේ රටේ වැඩ කරන ජනතාවට බරපතල ලෙස බලපානවා. ඒ නිසා එවැනි මර්ධනයක් සහ තර්ජනයක් හමුවේ තමයි අපි මේ මැයි දිනේ සංවිධානය කළේ. ඒ නිසා අපි මේ මොහොතේ ඒ සඳහා දායකත්වය දක්වපු සියලු දෙනාට නැවතත් අපේ කුතවේදීත්ව පළ කරනවා. ඒත් එක්කම මේ සඳහා සහභාගී වුණු ශ්‍රීව දිවයිනේ නන්දෙසින් පැමිණි ඒ අපේ පාක්ෂිකයන්ට, ඒ වගේම අපේ වෘත්තීය සමිතියේ නියෝජිතයන්ට, ඒ වගේම සමාජිකයන්ට මේ සියලු දෙනාටත් අපේ ගෞරවය පිරිනමනවායි කියලා මුලින්ම සඳහන් කරන්න කැමැති. ඒ වගේම දෙවනුව මම කියන්න කැමති, දැන් ආණ්ඩුව තෙල් බිල අඩු කිරීමක් දෙවරක් කරලා තිබෙනවා. දැන් මේ තෙල් මිල අඩු කිරීම සිදු කිරීම අපි නරකයි කියලා කියන්නේ නැහැ. ඒක වහා අඩුවිය යුතු තත්වයක්. විශේෂයෙන්ම ලෝක වෙළඳ පොලේ තෙල් මිලේ අඩුවීමත් එක්ක මීටත් වඩා පහළ මට්ටමකට තෙල් මිල අඩු කරන්න තිබුණා. විශේෂයෙන්ම වතුකරේ ජනතාව පරිහරණය කරන භූමි තෙල්, දුප්පත් ජනතාව පාවිච්චි කරන ඒ භූමි තෙල් හැර අනිකුත් සියලු දේවල් සුළු අඩු කිරීමක් කරලා තිබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ ඒක නෙවෙයි. මේ තෙල් බිල අඩු කිරීමත් සමග මේ රටේ ජනතාවට සහන ලැබෙන ආකාරයට එය ක්‍රියාත්මක වෙලා තිබෙනවාද කියන ප්‍රශ්නේ. දැන් බස් ගාස්තුවල කිසිම වෙනසක් නැහැ. ත්‍රී වීලරේ ගාස්තුවේ කිසිම වෙනසක් නැහැ. ඒත් එක්කම බඩු මිල යම් ආකාරයක සංසන්දනාත්මකව අඩු කරන්න තරම් ප්‍රතිශතයකින් අඩු වෙලා නැහැ කියලා හැම පාර්ශ්වයකම කියවෙනවා. ඉතින් මේක අපි බලාපොරොත්තු වෙන මට්ටමට ජනතාවට සහන ලැබෙන තෙල් මිල අඩු කිරීමක් හැටියට අපි පිළිගන්න අමාරුයි. ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිලේ පහළ බෑසීමේ වාසිය ආණ්ඩුව ජනතාවට ක්ෂණිකව ලබා දෙන්නට පුළුවන්කම තිබෙන්න ඕනේ. මොකද මේ කාලාන්තරයේ තිස්සේම මාස ගණනාවක් ආණ්ඩුව ඒකේ වාසිය ගත්තා. හැබැයි ආණ්ඩුව ඒ වාසිය ගත්තට රටේ ජනතාවට ඒ වාසිය ලබා දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා තෙල් මිල අඩු කිරීමේ වාසිය මේ රටේ සාමාන්‍ය ජනතාවට, පාරිභෝගිකයන්ට, ඒ වගේම ජනතාව අතරට යන්නම් ආණ්ඩුව මීට මැදිහත් වුණු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. ඒ කිව්වේ තෙල් මිලේ පහළ යෑමේ සහනය මේ රටේ ජනතාවට දෙන්න පුළුවන් ආකාරයට බඩු මිල අඩුවීම, ගමනාගමන ප්‍රවාහන වියදම් අඩුවීම දක්වා පහළට යා යුතුයි කියලා අපි කියන්නේ. මේ සඳහා ආණ්ඩුව මැදිහත් වීමක් කරන්න ඕනේ. දැන් බිත්තරේ මිල වැඩියෙන් විකුණන්න බැහැ කියලා ගැසට් ගහන්න පුළුවන් ආණ්ඩුව, බිත්තර මිල වැඩි වෙනකොට බිත්තර කිරල විකුණපන් කියලා ගැසට් ගහන ආණ්ඩුවට බැරි ඇයි? තෙල් මිල මේ දෙවරක් අඩු කිරීම හරහා ඒ ලබා දුන්නු යම් සහනයක් තිබෙනවා නම් ඒ සහනය මේ රටේ පොදු මහජනතාවට ලැබෙන විදිහට පරිවර්තනය කරන්න බැරි ඇයි කියලා අපි ප්‍රශ්න කරන්න කැමතියි.